ඊයේ රාත්‍රියේ මට ආරංචි වුණා ප්‍රවෘත්තිපත්‍ර නොයෙකුත් ටීවී චැනල් වල ගිහිලා තියෙනවා අද මං ඉදන් පත්‍ර වල තියලා ඇති මේ ඇවන්ගාඩ් එක වෙනුවෙන් ඉදිරිපත් වෙලා අපේ ජනාධිපති නීතිඥයයි කියන විජේදාස රාජපක්ෂ මහත්තයා ඇවන්ගාඩ් එකට කොන්ත්‍රාත්තයක් ඊයරෑ කළා තියෙනවා ඒ මොකක්ද ඔහු පෙන්වලා තියෙනවා මොකක්ද මිලියන 5ක් මිලියන 20ක් ඒ සැරේ කෝටි 2ක් මිලියන 20ක් මගේ තවත් අපේ සභාපතිතුමෙකුට දීලා ඒ මගින් මං ගත්තා කියලා ඒ සභාපතිතුමා එන සතියේ සම්පූර්ණ ලිපි ලේඛනත් එක එක එයා වෙනම කතා කරයි මට කියන්න තියෙන්නේ මේකම ඉස්සෙල්ලා ඇවන්ගාඩ් දැන් අවුරුදු 3කට විතර ඉස්සෙල්ලා 2016 විතර තමුන්නාසලට මතක ඇති ඕකම කිව්වා මිලියන 5ක් දුන්නයි මට කියලා ඒ සැරේ හොඳ වෙලාවට ඒ වෛද්‍ය සයුරු ඒ මුළු මේවෙකම ඔහුත් එක කරන කතාබහ ඇවන්ගාඩ් අනිත් කොන් කට්ටියගේ කතාබහ කරනවා රෙකෝඩ් කරනවා වගේම එයත් රෙකෝඩ් කරලා තිබුණා ඒකෙන් මට උත්තරයක් තිබුණා මොකද දැන් මට ඔහු කිව්වහම මෙහෙම ඇවන්ගාඩ් මට සල්ලි එව්වයි කියලා මං කිව්වා මං කෙලිම ප්‍රතික්ෂේප කරා මම ප්‍රතික්ෂේප කරේ අපිට විරුද්ධව අපිව පරද්දන්න අපිව මරන්න හිටපු මිනිසුන්ට උදව් කරපු කට්ටියගෙන් මුදල් ගන්න මට වැඩක් නැහැ කියලා මං කිව්වා සත බහක්වත් ගේන්න එපා හතර මායිමකට ගේන්නත් එපා කියලා දැන් ඒක එයා වාහනේ යන ගමන් එයා කතා කරනවා ඇවන්ගාඩ්ට කතා කරලා එයා කියනවා මෙම මිනිස්ටර් මේක ප්‍රතික්ෂේප කරා ඒතර එයා අහනවා ප්‍රතික්ෂේප කරා ඔව් ඇයි එහෙම කරන්නේ කියලා කිව්ව ඒ සංවාදය යනවා දැන් ඒකෙන් ඔප්පු වුණා මම ගත්තේ නැති විදිය හැබැයි එදා කිව්වේ මිලියන 5යි කියලා දැන් ඊයේ රෑ වෙනකොට ඒක මිලියන 20 වෙලා තියෙනවා කෝටි 2ක් වෙලා තියෙනවා එක පාට මිලියන 5 ඒකට මොනවද බැංකු මේවයිල ඒකට ඉදිරි ඒවට මේ පිළිබඳව අපි වහම නීතිමය කටයුතු කරනවා විජේදාස රාජපක්ෂට විරුද්ධව සාවන්ගාඩ් දෙන්නටම විරුද්ධව ඒ යුගලටම විරුද්ධව අපි නීතිමය කටයුතු ගන්නවා ඒ පුද්ගලයාත් නීතිමය කටයුතු ගනි දැන් එක පාට මිලියන 5 මිලියන 15 වෙලා චෙක්පත් අරගෙන ඇවිල්ලා පෙන්වලා දීලා තියෙනවා ඕන එක්කෙනෙකුට පුළුවන් චෙක්පතක් අරගෙන චෙක් එකක් ලියලා කෑෂ් කියලා ලියලා මේව කරන්න එතකොට එයා ඔප්පු කරන්නට ඕනේ මේ මුදල් ලැබුණයි කියලා එදා නම් කිව්වේ ලක්ෂ මිලියන 5යි ඒක මට එව්වේ කියලා එතකොට ඒක ප්‍රතික්ෂේපයි කියලා එයා දන්නවා දැන් කියනවා මිලියන 20ක් කියලා දැන් පෞගිය කාලේ මේ මිනිසයා කිව්වා අපිට විරුද්ධව කෝටි 50ක් වියදම් කරනවා මටත් විරුද්ධව මං හිතන්නේ මේ පළවෙනි කෝටි 50යි පළවෙනි කොටස මං හිතන්නේ විජේදාස රාජපක්ෂට ගෙවන්න නැත්තේ ඊයරෑ මේක කරන්නට මොකද ඕකටනේ දැන් වියදම දැන් කෝටි 50ක් යාම කියනවා එයා දෙවනවයි කියලා දැන් ඒ කෝටි 50න් කීයක්ද දන්නේ නැහැ මෙයාට කෝටි 10ක්ද කීයක්ද මේ පළවෙනි එක කරන්නේ මොකද විජේදාස රාජපක්ෂේ කියන මිනිස්සයා සල්ලි නම් ඕන එකක් සල්ලි වලට ඕන එකක් බලය සඳහා ඕන එකක් එහෙමනේ පක්ෂ මාරු කරන්නේ ප්‍රතිපත්තිමය කාරණා මුකුත් නැහැ නේ යාට ඒ වෙලාවට බලය දැන් එයාට කරුණු දෙකක් තියෙනවා එකක් තමයි එයාට බලය ඕනේ බලය එන්න නම් රාජපක්ෂලට මොන ජරා වැඩක් හරි කළා රාජපක්ෂලගෙන් ඇමතිකමක් ගන්න ඕනේ මන්ත්‍රීකමක් මිනිසුන්ගෙන් ගන්න ඕනේ පොහොට්ටුවේ එතකොට පොහොට්ටුවේ මිනිසුන්ට මන්ත්‍රීකම ගන්න අපි වගේ කට්ටියට ගහලා එතකොට එයා හිතනවා එයා ජනප්‍රිය වෙලා ඒසරේ ඡන්ද දෙයි කියලා මං හිතන්නේ මේ කොළඹ දිස්ත්‍රික්කයේ මිනිස්සු එච්චර මෝඩ නෑ මෙයා පෞගිය කාලේ කරපු දේශපාලන යනවා දෙක වැඩියෙන්ම රාජපක්ෂලට ගැතිකම් කළා බොරු කියලා දැන් මට ආරංචි වුණා පෞගිය කාලේ කියලා තියුණා රාජපක්ෂලත් එක මේ මහින්ද රාජපක්ෂ ඒ මිනිස්සයා දැන් මේ වයසට ගිහිල්ලා මේ පව් ඒ මිනිස්සයාට ගිහිල්ලා කියලා තියුණා මමයි චම්පිකයි එහෙම තමයි මේ කවුද යෝෂිතව නාමල්ල හිරේ දාන්නේ ඔය මිනිහත් එක්ක අපි කතා කරලත් නැහැ ඔය මිනිහත් එක්ක කතා කරන්න වැඩක් නැහැ අපි කැබිනට් එකේ ඉන්න කාලෙවත් මම කතා කරන්නේ නැහැ කතා කරන්නේ නැත්තේ මොකද ওই මිනිස්සු දේශපාලනය කරන්නේ කකුල් දෙක දෙපැත්තේ තියාගෙන ඒගොල්ලන්ගේ අපේ එකම තියෙන වෙනස අපි ඉන්න තැන කකුල් දෙක අපි තියාගෙන එක ප්‍රතිපත්තියක ඉඳගෙන අපි වැඩ කරනවා එතකොට එයා කරේ දැන් දැන් අද පේනවනේ එයා මොනවද කරේ කියලා යහපාලන ආණ්ඩුවේ ඉඳගෙන යහපාලනේද කරේ කියලා අද තේරෙනවා අද එයා කියන එකෙන් අද එයා වැඩ කළ තියෙන රාජපක්ෂලටනේ අද එතකොට එයා ගිහිල්ලා බොරු කියනවා අපිට කාවවත් හිරේ දාන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ මතක තියාගන්න හැබැයි අපි පොරොන්දුවක් දුන්නා සිදු මිනිමරුම් සහ හොර මහා පරිමාණ හොරකම් ගැන අපි පැහැදිලිව ඒ කට්ටියව හෙලිදරව් කරනවා කියලා අපිට අවශ්‍ය වුණා ඒක ඒ සඳහා අපි ඉදිරිපත් වෙනවා
අපි දැන්ටත් ඒක කියනවා පැහැදිලිවම අපි ඒක කාටවත් මේ තියෙන පුද්ගලික තරහකට ගනුදෙනුවක නෙවෙයි මට රාජපක්ෂ බවුලත් එක්ක කිසිම තරහක් නැහැ ප්‍රති මේ පුද්ගලිකව ඒගොල්ලත් එක්ක එහෙම තරහ වෙන්න හේතුවක් තිබුණෙත් නැහැ මට ඉතින් එතකොට නමුත් අපි අපිට ඒ රජයේ අරන් දුන්න මිනිස්සුන්ගේ අවශ්‍යතාවය අපි ඉෂ්ට කරනවා එහෙම නැත්නම් අපි බුරු පොරොන්දු දෙන්නේ නැහැ දෙකෙන් එකයිනේ එතකොට අද විජේදාස රාජපක්ෂ කියන මහත්තයාට එහෙම ප්‍රතිපත්ති මොනවත් නැහැ පාර්ලිමේන්තු එහාට යනවා මේ පැත්තට වාඩි වෙනවා එක එක හේතු එක පාට මේ අපිත් එක්ක ඉන්නවා ඊට පස්සේ ශ්‍රී ලංකා එකත් එක්ක ඉන්නවා ඊට පස්සේ පොහොට්ටුවත් එක්ක ඉන්නවා කාලෙන් කාලට වැහි කාලට එක පැත්තක ග්‍රීෂ්ම කාලට එක පැත්තක එහෙමයි හොඳේ මුදල් සඳහා ඕන එකක් කරයි ඕන ජඩ වැඩක් කරයි ඒ නිසා දැන් අපි කියනවා මේ ඒ නිසා මේ මම කරුණා කළා කියනවා රාජපක්ෂලට මේ මඩින් නැතුව ගොඩින් එන්න මේ වගේ මේ ත්‍රාඩ ව්‍යාපාරිකයෝ අල්ලගෙන රාජපක්ෂලගේ ඉතුරු වෙලා තියෙනවා නම් නාමයක් ඒ නාමයක් කැත කරගන්න එපා මේ වගේ ත්‍රාඩ ව්‍යාපාරිකයෙක් අල්ලගෙන මේ ව්‍යාපාරිකයා ත්‍රාඩ ව්‍යාපාරිකයෙක් සාමාන්‍ය දැන් කියන්නේ මොනවද අරයට මෙච්චර දුන්නා මෙයාට එච්චර දුන්නා එයාට දැන් මේ මිනිහා කරලා තියෙන්නේ පගා දීපු එකනේ මුළු ජීවිත කාලෙම මේ මිනිහා බිස්නස් නෙවෙයි කරලා තියෙන්නේ පගා දීපු එක එක කාට ඉතින් මේ වගේ මිනිහෙකුට දැන් මේ මිනිහාව අල්ලස් කොමිසමෙන් අල්ලගෙන ගිහිලා කතා කරන්න ඕනේ මේ පගා ගත්ත එක එවුන් අල්ලගන්න පගා දුන්න එකව අල්ලගන්න එපැයි පගාව දීලා නැහැ අනිත් එක මිනිහා දීලා තියෙන්නේ කවුද මිනිහට පහර ගහපු හැම එකටම සල්ලි ගෙවලා මිනිහට නැවන් ගාඩ් එකට උදව් කරපු එකෙකුට සල්ලි ගෙවල් නැහැ පුතුම ව්‍යාපාරිකයෙක් මේ මේ ලෝකේ ඉන්න එකම ව්‍යාපාරිකයා ඒ ව්‍යාපාරිකයාට ගහනේ උන්ට සල්ලි දෙනවා උදව් කරන්නේ උන්ට මුකුත් නැහැ අර ඒකේ තියෙනවා කට උත්තරේ සතයක්වත් දුන්නේ නැහැලු මහින්ද රාජපක්ෂට ගෝඨාභය. ඒ කියන්නේ නිකන් දීලා තියෙන්නේ මල් වට්ටිය පූජා කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඇවන් ගාඩ් කියන මේ සිකියුරිටි කාරයා. මෙයා මේකේ අර සින්නయ్యා. නාවික හමුදාපතිවරයා මොකද කියන්නේ? නාවික හමුදාපතිතුමාගේ ඉන්ටර්විව් එකේ තමුන්නාතුල දන්නවා සමාජ වෙබ් අඩවි වල ඔක්කොම ගියා ටීවී වල. එයා පැහැදිලිව කියන්නේ ඇවන් ගාඩ් කියන්නේ නිකන් සිකියුරිටි කම්පැනියක්. මේ රටේ තියුණ මේ ගෙවල් බලාගත්ත කාර්යාල බලාගත්ත සිකියුරිටි කම්පැනියක්. එයාට දුන්නා ඉන්දියන් මහසાગරේම ගෝඨාභය රාජපක්ෂ ඉන්දියන් මහසાગරේම දුන්නා බලාගන්නේ කියලා. ඉතින් ගමේ මේ මහවැලි කියන ගඟවත් බලාගන්න බැරි මිනිහට බාර දුන්නා බලාගන්නේ ඉන්දියන් මහසાગරේ. පස්සේ බලාගන්නේ උඹ ඉගෙන ගන්නේ ඉන්දියන් මහසાગරේ කරලා මහවැලිය බලාගන්න. හොඳේ මේ රටේ කිසිම මිනිහෙක් මහවැලි ගඟවත් බලාගන්න මේකට දීලා නැහැ. එහෙව් එකේ රාජපක්ෂලා දුන්නා ඉන්දියන් සાગරේම බලාගන්නේ. මේ මොකද්ද මේ සිකියුරිටි කම්පැනියක්? ඔය සිකියුරිටි කම්පැනි ඔය මිනිස්සයා ඒ දවස්වල ඇවිල්ලා සිරිකොතේ ඉස්සරහා රස්තිය අදුවේ රනිල් වික්‍රමසිංහ එළියට එනකන් ඔබතුමාලට මතකයිදනේ එළියට වෙලා පෑය ගණන් තපිනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා එළියට එනකන් ගුඩ් මෝර්නින් සර් කියන්න. ඉතින් ඒ හිටපු එමිනියට මොකද ගෝඨාභය රාජපක්ෂ පිටරට ඉඳලා ආවා මෙහෙ කවුරුවක්වත් වැඩි ආශ්‍රය කරන්නේ නැහැ මෙයාව ප්ලග් වුණා. එතකොට හිතුවා මේ ලොක් එකේ කියලා. ඉතින් ඒ මිනිස්සර දුන්නා කිසිම ටෙන්ඩර් පරිපාටි නැතුව මොනවත්වත් නැතුව තමයි මේවා දුන්නේ. හැබැයි නිකන් දීලා තියෙන්නේ. එතකොට ඒ ඇවන් ගාඩ් එක නැති කරන්න හිටපු අපිට සල්ලි දීලා. ඒකයි වැඩේ තියෙන්නේ. ඒ ඇවන් ගාඩ් එකට විරුද්ධව කතා කරලා ඒක අහෝසි කරන්න හදපු චම්පිකට සල්ලි දීලා. හොඳේ අපිට සල්ලි. එහෙනම් ඊට පස්සේ මම කියනවා ඇවන් ගාඩ්ට ගහපියව මොකද ගහපු ගැව්වම සල්ලි හම්බ වෙනවා. උදව් කරන්න එපා මොකද උදව් කරාම සල්ලි දෙන්නේ නැහැ. දැන් මෙයාගේ ඒකනේ තියරි එක. අද ඔක්කොම සල්ලි දීලා තියෙන හැමෝටම අනුර කුමාරට මට සම්පිකලට ඔක්කොටම. හොඳේ. එතකොට මහින්ද රාජපක්ෂට මුකුත් දීලා නැහැ. ගෝඨාභය රාජපක්ෂට දීලා නැහැ. හොඳේ මොනවත්ක්වත් දීලා නැහැ. එතකොට එතකොට මේ වගේ මේ මිනිස්සුя හිතනවා ඇති කෝටි 50ක් වියදම් කළා අපිට ඔయిత වඩා ලොක්කව ආව අපිව විනාශ කරන්න. හොඳේ. ඔය චෞර ඔය ත්‍රාඩ ව්‍යාපාරිකයට අපි කියනවා අපි හැප්පුණේ JR ලත් එක්ක. අපි හැප්පුණේ ප්‍රේමදාස ලත් එක්ක. අපි හැප්පුණේ චන්ද්‍රිකා ලත් එක්ක මුළු රාජ්‍ය බලයක් එක්ක. අපි හැප්පුණේ රාජපක්ෂලත් එක්ක මතක තියාගන්න. එහෙම එකේ මේ වගේ මේ 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 සෙවල මේ සෙප්පඩියෙක් එක හැප්පෙන එක අපිට මේ මේ සුළු දෙයක්. හොඳේ මේවා අපිට මේ නිකන් මේ මේ සිල්ලර වැඩ. එයාගේ කට තියුණයි වාචාලකම තියුණයි කියලා එයා හිතනවා ඇති අපිව බය කරගන්න. ඔయిత වඩා ලොක්කව ආවනේ අපිව බය කරන්න. තාම අපි ඉන්නවා අපිට ගහපු එකෙක්වත් නැහැ අපයි. අන්නෙච්චර වෙලා තියෙන්නේ. ඒ කට්ටිය ගිහිල්ලා තියෙනවා අපි ඉඳලා තියෙනවා. ඒකේ ඉඳ තමුසේරත් වෙන්නේ එච්චරයි. හොඳේ වෙන මුකුත්වත් නැහැ. මොකද මගේ කේන්දරේ තියෙනවා මට ගහන එකෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ කියලා. ඉතින් ඕක තමයි එයාටත් වෙන්නේ. ඉතින් මේ කේන්දරේ වැරදිලත් නැහැ මෙච්චරකල්
ඒකින්ද ඉතුරු කාල සුළු කාල පරිච්ඡේදය තියෙන්නේ ඒකට මේ කේන්දරේ වර්ධෙන්නේ නැහැ මම මේ ඊයේ පෙරේදාත් කියන්නම් මට ගහපු එකට heart attack ඇදුණා කෙලින්ම මේ ඒකෙන් ඒ පැත්තේ තව එකෙක් ගැහුවක ගා හිටියා පාර්ලිමේන්තුවේ එන්න හම්බුන්නේ නැහැ දිනලත් එයාවේ නැහැ එයා පෙට්ටිය ආවේ ඉතින් මම දන්නේ නැහැ මොකද කියලා ඒක ඒ මොකද අපි යම් කිසි ප්‍රතිපත්තියකට ඒක හරි වෙන්න පුළුවන් තමුන්නාදලා පිළිගන්න පුළුවන් බැරි වෙන්න පුළුවන් අපිට ප්‍රතිපත්තියක් තියෙනවා මතක තියාගන්න අපි දේශපාලනට කරන්න ආවෙත් ප්‍රතිපත්තිම දේශපාලනයකට හොඳේ අපි ආවේ UNP කරන්නවත් නෙවෙයි ශ්‍රී ලංකා කරන්නවත් නෙවෙයි ඒකත් මම කියන්න ඕන නැනේ අපි ආවේ වමේ සමාජවාදී විප්ලවය කරන්න ආවේ ඉතින් ඒවා කඩාගෙන වැටෙනකොට සෝවියට් දේශය කඩාගෙන වැටෙනකොට තමයි මම තීන්දුව කරේ මේ දෙකෙන් ජාතිවාදය ආගම්වාදය නැති පැත්තට මම ආවා ඊට පස්සේ තියුනේ ලිබර නිදහස් චින්තනයක් තියෙන වැඩි කොහෙතන තියෙන්නේ එක්සත් ජාතීන්ට ආවා යුද්ධයට සහයෝගය දෙන්න මහින්දට ගියා යුද්ධයට ඉවර කළා සාමය ගොඩනගන්නේ නැතිකොට ආපහු අපි ඇලීට ආවා අපි අපිට යම් ප්‍රතිපත්තියක් තියාගෙන තියෙන්නේ දැන් වුණත් රනිල්ව දාලා ආවෙත් ඒකයි අන්තිම මොහොත වෙනකන් හැදුවා මේක හරි ගස්සන්න බෑ එතකොට මහජනයා කොහෙද ඉන්නේ පෙළ ගැහැලා සමග ජන බලයට ආවා එතන තමයි ජනතාව ඉන්නේ ඉතින් ඒක නිසා අපි එක්තරා දේශපාලනයක් අපි කරගෙන එන්නේ අපිව සල්ලි වලට ගන්නත් බෑ බලයට ගන්නත් බෑ විජේදාසලා වගේ අන්න ඒක මතක තියාගන්න අපේ ආසන නැති වුණත් අපේ මොනවා නැති වුණත් අපි අපේ දේශපාලන මතය අපි වෙනස් කරන්නෙත් නෑ මොන ඡන්ද අඩු වුණත් අපි ජාතිවාදය කරපින්නා ගන්නෙත් නෑ ආගම්වාදය කරපින්නා ගන්නෙත් කිසිම කෙනෙක්ගෙන් මං කුලය කියලා මම ඡන්ද ඉල්ලන්නෙත් නෑ ඒ වගේ අපේ තියෙනවා යම් ශ්‍රී සාරධර්ම ටිකක් ඒකත් එක තමයි අපි දේශපාලනය කරන්නේ ඊතුරු කාල පරිච්ඡේදයත් කරනවා ඉතින් ඒ නිසා දැන් මේ මගේ අදමට ආව ලිපියකින් මේ ඇවන්ගාඩ් එකේ තව තරහට වැඩක් මේ ඒ කාලේ ඉඳලම මෙයා වුව තමයි කරලා තියෙන්නේ මිනිස්සුන්ට තර්ජනය කළා මේ තියෙන්නේ මේ කවුරුවක්වත් නෙවෙයි ඕස්ට්‍රේලියානු හයි කොමිෂන් එකේ පැමිණිකාරය නමද මේ තියෙන්නේ to be entered into the information book at Bambalapitiya police station James George Scobi age 37 years male australian national holding passport number m1247814 occupation chief executive officer and director of ruhuna 2001 multivision private limited situated at 21 anderson road off dickmans road colombo 5 permanent address in australia leon street williamston williamstown victoria australia මේ ඒ මනුස්සයාට තර්ජනය කළා මේකේ තියෙන මේ අන්තිම හරිය මං කියන we have come to know that mr senadhipati had taken this action on the firm instruction of a cabinet minister එදත් මේ කැබිනට් ඇමතිවරුත් එක්ක ඔය එයාටත් දැන් ඇහුවොත් කීයක් ගෙවුවද කියලා දැන් ගණන් කියයි cabinet minister on the advice from fjd serum multivision lawyers a letter of complaint and dissatisfaction relating to the inappropriate conduct of this security service was drafted and sent to the security firm and copied of the defense secretary ඒ කියන්නේ මේ security firm එක හොඳ නැහැ කියලා එමුතු ලියනවා FJD Serum කියන කීර්තිමත් නීතිඥ සමාගමත් එක්ක එකව වෙලා ලියුමක් ඒගොල්ලන් හරහා ලියුමක් යවනවා මේගොල්ලන්ගේ තමුදලගේ සර්විස් එක හොඳ නැහැ කියලා ඉතින් මේ වගේ මිනිහෙක්ගේ සර්විස් එක හොඳ වෙන්නේ නැහැ නේ කොහොමත් as a result of this action mr senadhipati over a telephone conversation on the afternoon of 3rd april threatened my life safety and gave me an ultimatum if I remained in this country දැන් බලන්න මේ විදේශක විදේශ ආයෝජකයන්ට මේ කරන්නේ ඈ එයාට ජීවිත තර්ජන කළා කියනවා වහම රටින් පිට වෙන කියලා I asked if this was a threat and the reply and he replied I don't give threats I just take action මගේ ගාව තර්ජන නෑ මගේ ගාව action තියෙනවා I then informed him that I will inform the Australian High Commission the police and the media of the threat made I wish to state that I bring to the notice of the police for my future reverend this is all I have to say kiyala eka assam karala thibenawa police thanaadhipati bambalapitiya meke thiyena iheta paminil karuma aidiriyedi mem paminil assam kala athare iheta pituwa chede yatade toraturu pote po sa 3017 premaratna mana ma nivaradi welawime ඊට පස්සේ කියනවා iheta pitapata kiriwala pitiya bambalapitiya පොලිස් ස්ථානයේ ඇති සීඩීබී පොතේ උපුටාල ගන්නාලද්ද සත්‍ය පිට බවත් මුල් පිට පතමාභාරයේ ඇති බවත් සාතික කරමින් ස්ථානාධිපති පොලිස් බම්බලපිටිය දැන් මෙයාගේ මේක තමයි මේ වේක දැන් මෙයා මේ රාජ්‍ය බලය ආවහම මෙයා හරි චණ්ඩියෙක් වෙනවා දැන් මේ ආණ්ඩුවේ අපේ ආණ්ඩුවේ අන්තිම කාලේ 2019 කාලේදී මට එක දවසක් කතා කරනවා වජිරාභිවර්ධන හිටපෑමතුමා කතා කරලා මට කියනවා
මේ රාජිත විශේෂ පුද්ගලෙක් ඔයාව හම්බෙන්න එනවා අපේ ගෙදර එන්න පුළුවන්ද මං ඇහුවා කවුද කියලා නෑ ටෙලිෆෝන් එකෙන් කියන්න බෑ ඔයා එන්නකෝ ඔයාට හරි වැදගත් මේ පුද්ගලයා මෙයාව හම්බෙන්න එන්නකෝ මේ ලොකු කතාවක් තියෙනවා කතා කරගන්න ඒ සැරේ මම කිව්වා මට මෙහෙමයි වැඩ රෑ 7ට 8ට විතර මං එන්නම් කියලා මට මතක හැටියට මං රෑ 7ට 8ට විතර මම බජරේ ගෙදරට ගියාම මට අඳුරලා දුන්නා මේ දන්නවද කියලා මට එකපාරට අඳුරන්නත් බැරි වුණා ඒ සැරේ කිව්වා මේ නිස්සංක සේනාධිපති නිස්සංක කිව්වට වඩා සේනාධිපති කිව්ව හැටි මං දැනගත්තා මිනිහා මං කිව්වා මෙයාද පුද්ගලයා මං කිව්වා මෙයාත් එක්ක කතා කරන්නේ නැහැ මම මෙයාත් එක්ක කතා කරන්නේ නැහැ මොකද මේ මං කිව්වා මෙයාගේ දැන් ඇඟේ 10 පැලක ගහගෙන ඇති රෙකෝඩින් හොඳ ඒකින්ද මං කතා කරන්නේ නැහැ මේක මට අවශ්‍ය නැහැ මෙයාත් එක්ක කතා කරන්න කියලා ඒ සැරේ කිව්වා අනේ සර් එහෙම කරන්නේ නැහැ මම කියලා ওই මිනිස්සයා අවදී දැන් කතා කරන මිනිස්සයා නෙවෙයි ඒ චණ්ඩිපාට මුකුත් නැහැ අනේ සර් එහෙම කරන්නේ නැහැ එහෙම කරන්නේ නැහැ කියලා ඕම ඉන්නකෝ මං පෙන්නන්න කියලා ෂර්ට් ඔක්කොම මේව කරා ෂර්ට් වල තියෙන මේවා කරලා ඊට පස්සේ ෂර්ට් එක ගැලෙව්වා ෂර්ට් එකත් ගැලෙව්වා ඊට පස්සේ මං කිව්වා ඉතින් ෂර්ට් එක ඇතුලේ විතරයි ඔක ගහගන්න පුළුවන් කිව්වාම ඊට පස්සේ කලිසමේ තියෙන සාක්කු දෙක මේව කරා පිකුවැට් එකේ තියෙන ගලවල කලිසමත් ගලවන්න හැදුවා ගලවන්න හදනකොට මං වටපිට බැලුවා මොකද වජිරාභිවර්ධන මහත්තයාගේ නෝනා ඉන්නවද කියලා නෝනා හිටියේ කුසියේ හොඳලාට තේ ආවාදා මං කිව්වා නෑ නෑ ඕක ඕක ඉක්මනට ඇඳ ගන්න කියලා මොකද ඒ මිනිහට ලැජ්ජ නැතුණාට මට ලැජ්ජ තියෙනවනේ මේ මං කිව්වා ඇඳ ගන්න කියලා ඒසරේ තමයි කලිසම ඒ කියන්නේ මං වෙනුවෙන් ඒ වෙලාවේ කලිසම උනත් ගලවන්න ලෑස්ති වෙ මිනිහා කලිසම ගැලෙව්වාම යට ඇඳුම කිව්වා නම් ඒකත් ගලව ගන්න ලෑස්ති හොඳයි මෙන්න මේ වගේ මිනිස්සු තමයි මේ රාජ්‍ය බලය ආවම මාළුකු ඡන්ඩි වෙන්නේ අපි රාජ්‍ය බලය පවිත්‍ර තමුන්නාසල ඇහැලා දිනනද මිනිහගේ ඇඟේ හැපිලා යියලා නෑ කිසි දවසක අපි රාජ්‍ය බලය පාවිච්චි කරන්නේ නෑ විපක්ෂයේ ඉන්නකොට ඔය හැප්පෙනවා පොලිසියත් එක්ක හැප්පෙනවා කඳුළු ගෑල්මේ කරනවා ගහනවා පොලිසියට බැරිකේඩ් පයින් ගහලා වීසි කරලා තියෙනවා ගහ ඒ ඔක්කොම කරලා තියෙනවා ඒ ඔක්කොම කරලා තියෙනවා ඒ විපක්ෂේ බලේ නැහැ ඒකට තියෙන්නේ අපේ සහ මහජන බලය අපි පාවිච්චි කරනවා රාජ්‍ය බලය අපි පාවිච්චි කරන්නේ නැහැ ඒක තමයි අපේ ප්‍රතිපත්තිය මේ කට්ටිය මේ ගුණ්ඩෝගේ එකම ප්‍රතිපත්තිය මොකද්ද රාජ්‍ය බලය ආවම තමන්ගේ එක්කෙනා ජනාධිපති වුණයි කියලා මේගොල්ලෝ කෙලින්ම කමාන්ඩර් ලෙන මේ මේජර් කෙනෙක් නේ මෙයා දැන් යන්නේ නිකන් කමාන්ඩර්ලා වගේ. දැන් මෙයාගේ මේ මුළු මේ වෙගම බිස්නස් එක ගැන තමුන්නාසේ බලන්න අර සින් අයියා නේවි කමාන්ඩර්. එතකොට රවි විජේගුණරත්න මේ දෙන්නම නේවි කමාන්ඩර් දෙන්න කියලා. හැබැයි මෙයාගේ කම්පැනි ඉතුරු නේවි කමාන්ඩර්ලා වැඩ කරලා තියෙනවා. ඒ කරලා තියෙන්නේ මොනවද? මෙයාට ඒ ගෙවපු ඒවා කට්ටිය. හොඳ. ඉතින් ඒ නිසා මම තමුන්නාසලාට කියන්නේ මේ වගේ මඩ තව ලෑස්ති කරනවා. තව දැන් තියෙනවා වෙනම මඩ ගහන්න ආයතනයක් ලෑස්ති කරගෙන තියෙනවා රාජපක්ෂලා රාජපක්ෂලා මට දැන් ඒකේ මට එතන ඉන්න තරුණ ඒ මාධ්‍යවේදීන් මගේ පුතාට කතා කරලා කියලා තිබුණා එතන මඩ මේ එකක් මට හදනවා තුන්වෙනිදාට නිකුත් කරන්න අන්තිම දවසට තුන්වෙනිදාට නිකුත් කරන්න ඒ කියන්නේ ඔය මගේ මොකක් හරි තැනක ඉඳලා මං කතා කරන ඒවා ඒවයි තියෙන මගේ හඬපට අයින් කරලා හඬවල් අයින් කරලා වෙන හඬ දාලා දැන් ඒක ඉතා පහසු කාර්යයක් නේ මගේ වොයිස් එක ගත්තොත් ඒ වොයිස් එකට අනුව ඕන එකක් කතා කරවත හැකි. එතකොට ඒ විදියට හදලා හඬපටයක් නිකුත් කරන්න. ඒ කියන්නේ මම බිස්නස් කරනවා. තමුන්නාසලා දන්නවා මම බිස්නස් කරා නම් ඖෂධ සමාගම් ඔක්කොම මාත් එක තරහයි. පැණිබීම සමාගම් කොකා කෝලා පෙප්සි මාව පෙන්වන්න බෑ. ඒ ඔක්කොටම මං බදු ගහලා තියෙන්නේ. එතකොට දුම්කොළ සමාගම බදු ගහලා තියෙන්නේ. දුම්කොළ සමාගමේ MD කෙන් ඇව්වාම මාව අඳුරනවාද කියලා එයා කිව්වේ අඳුරන්නේ yes I know the minister as I hate him and he hates us මම මෙයාට වෛර කරනවා මෙයා අපිට වෛර කරනවා ඔන්න හැඳින්වීම එහෙමයි අපිට තියෙන්නේ එතකොට අපි සල්ලි හම්බ කරනවා නම් අපි ඒගොල්ලන්ගේ සල්ලි හම්බ කරන්න තියුණා මෙතෙක් කල් ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරේ නැත්තේ බොහෝ අය සල්ලි හම්බ කරා ඒගොල්ලන්ට බයයි අපි ඒවා පැත්තකට තියලා අපි මේව කරා අදත් මට මැතිවරණයට සල්ලි නැහැ මම ඒක මට පුළුවන් විදියට යනවා මගේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නැහැ එම ලොකු සල්ලි ගාණක් මගේ මට හැබැයි අපිට ගරු කරන මිනිස්සු අපිට ආදරය කරන මිනිස්සු සල්ලි පොඩ 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 පොඩි ව්‍යාපාරිකව ගෙනා දෙනවා ඉතින් ඒ නිසා මතක තියාගන්න දැන් තව ඉදිරියට මේ වගේම මඩ පටන් අර ගන්නවා මොකද කෝටි 50ක් තියෙනවනේ කෝටි 50න් දැන් ඊයේ එක්කෙනෙකුට ගෙව්වා එයා ජනාධිපති නීතිඥයෝ මම කියනවා මේකේ මම නඩුව ගෙනිහිල්ලා අන්තිමට යගෙන ජනාධිපති නීතිඥකම නෙවෙයි නීතිඥකමත් ගලවලා ඉවර කරන්න මතක තියාගන්න නීතිඥකමත් ගලවලා ඉවර කරන්න මේ වගේ ජඩ වැඩ කරනවාට
මේ වගේ ත්‍රාඩ ව්‍යාපාරිකයෙක් වෙනුවෙන් කොන්ත්‍රාත් වලට කරනවා ලැජ්ජ නැතුව කෝට් එක ඇඳලා ටයි එක ගහලා මාළුක මහා ප්‍රඥා කියලා බෝඩ් ගහලා හොඳේ මේගොල්ලෝ කලිසම් අඳින්නේ මේ ලැජ්ජාවට නෙවෙයි අනිත් එක අඳින හින්දා එහෙම නැත්නම් කලිසම් අඳින්නෙත් නැහැ ඉතින් මේ වගේ ජනාධිපති නීති මේ මෙතුමල්ලටත් අගෞරවයක් මේ වගේ ජනාධිපති නීති ගුණයි ඇයි ඇයි මොකෝ මේ තෝල් කේක් ඕනේ මොකටද නීතිඥවරේ කොහොනද ඔය ඔය ටික කියවන්නේ ඊයේ මේක ලැජ්ජ නැති කමනේ අර ත්‍රාඩ ව්‍යාපාරිකෙක් වෙනුවෙන් ඒකගේ කොළ කැලි ටිකක් අරගෙන කතා කරන්නේ කව ජනාධිපති නීතිඥනේ දැන් මේ ටිකේ නඩු නැහැනේ ඒකින්ද මෙයාගේ නඩු කතා කරනවා මේක ගාන හොඳයිනේ ඇයි කෝටි ගණන්නේ ලැජ්ජ නැති වැඩ කරන්න එපා මහත්වෝ දේශපාලනයට ආවනම් යම් කිසි ප්‍රතිපත්තියක් ඇනගෙන තමුසෙත් මැරෙනවා මාත් මැරෙනවා අපි ඔක්කොම මැරෙනවා හොඳේ අන්තිමට ඉතුරු වෙන්නේ මේ රටේ මිනිස්සු ගණන් ගන්න කරපු වැඩ ටිකකට විතරයි හොඳේ ඒ අරෙන්න මේ ජඩ වැඩ කරලා ගාන හම්බ කරාට සල්ලි හම්බ වෙයි මේ මේ බලය හම්බ වෙයි ඔක්කොම තාවකාලිකයි ඔය ඔක්කොම ගණන් ඔය හම්බ කරලා හම්බ කරගත්ත මිනිස්සු එක එක ජනිත නැහනේ අන්තිමට මැරුනේ කුණු වෙලා හුඟක් කට්ටිය ඔය සල්ලි ඔය විදියට සල්ලි හම්බ කර කට්ටිය කුණු වෙලා මැරුනේ මතක තියාගන්න හූල්ල හූල්ල මැරුනේ මතක තියාගන්න මම මහා ඉස්පිරිතාලේ ඉන්නකොට බොහොම සුන්දර විදියට මැරුණ කට්ටියගේ ඇඳගාවත් ඉඳලා තියෙනවා දේශපාලන නායකින්ගේ හූල්ල හූල්ල මැරුනේ උන්ගේ ඇඳගාවත් තියෙනවා දැන් එන්නම් පෙරලා මැරෙනකොට මං දිගන පතා හිටියා ඒ එතුමගේ මේවක ICU එක ගාව මං දිගටම මේව කරා හැමතිස්සෙම මූණේ හිනාවත් තිබුණේ මේ අන්තිම කාලේ සිය නැතිවත් ඒ මොකද කරපු ශ්‍රේෂ්ඨ වැඩ නිසා තව මම කියන්නේ නංගන් ඒ කට්ටිය හූල්ල හූල්ල මැරුනේ මොකද මේ ඇඳන් ගාව අපි ඉන්නකොට මොකද ඒ කාලේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් නැහැ හැමෝම ඇවිල්ලා මට තමයි ඔය කට්ටිය කවුරු කාට හරි උදව් කරන්නයි කියලා කිව්වේ මටයි ගුණදාස අමරදේකරයි විතරයි හැමෝම උදව් කරන්න මිනිස්සු හිටියේ වෛද්‍යවරු